බෝ සුබ උදැසනක් දුවලපුතාල සියලු දෙනාටම ඉතින් ඔබ අද මේ එකතුවෙන්නේ අද දෙරෙන එඩිුකේශන් නාලිකාව ගෙනෙන අධ්‍යාපිනිික සත්කාරමය වැඩ සටහනත් සමඟ. ඉතින් අද ගනිතය දවස. මම උපගේ ආදරණය ගනිතය ගුරුතුම රෝෂන් සෝමර ඇත්ත. ඉතින් දුවපුතේ දෙැන් අපි කාල ඇතිස්සේ ගනිතය පාඩම් සියල්ල ආවරණය කරමින් තමයි මේ ගමන් කරන්න. ඇත්තනම ගත්තහම දහයි ශ්‍රීණී ඉඳලා අපි අනුපිළිවලින් පාඩන් සියල්ල මේ වෙනකොට සාකච්ඡා කරගෙන ඇවිල්ලයි තියෙන්නේ. ඉතිං අපිට මගරිච්ච අතිරේක කරුණුකාරණක් තමයි අපි මේ නැවතවතාවක් සාකච්ඡා කරමින් යන්නේ. ඒවගේම පසුගේ විවාාග ප්‍රශ්නපත්‍රවල තියෙන ගැටලු. පුතාලට අපි මෙතනදි සාකච්ඡා කෙරෙනවා එතකොට ඒ සම්බන්ධයෙන් පුතාලට ඒ විවාාගෞුද්ධටතා දාලා ගැටලුව අරගෙනට පොත ල්දියගේ උත්තරේ ගත්තාකාරය තේරුම් ගන්නා පහසුනම්. අන්න ඒ වගේ වෙලාවල්වල්ද මෙතනිදි අපි උත්තරේ ගන්න විදිහ පිළිබඳව පැහදිලිව කියල දෙන හින්දා ඒ කෝගලන්ට ගොඩක් පහසු වෙනවා නැවතවතාව කදදයන කැටයුතු කරනකොට. ඉතින් කෙමි කෙමෙන්න් දරුවනේ අපි මේ ළඟාවෙන්නේ සාමාන්‍ය පෙළි විභාගට දැන් සාමාන්‍ය පෙළි විාගට කලින් සස් පෙල විභාගතයන. ට සාමාන්‍ය පෙළ පුතාලගේ විභාගයට අපි ක්‍රමාණුකූලව ලං වෙනවා. එතකොට දැන් පුතාලා මේ වෙනකොට දහයශවීණයේ සියලු පාඩන්ටික ෂෝට් නෝට් ගහලා පාඩන් කරලා ඒ අවසාන කරලා තියෙන් ඩෝනින්. එහෙම කරලා නැත්තං මේලබෙන නිවාඩු කාලය ඒක තමයි යෝගලන්ට තියෙන අවසානතම දීර්ගතම නිවාඩු කාලය වෙන්නේ. ඉතින් ඒ නිවාඩු කාලය පුතේ තාමත්ම පලදායි ලෙස වෙලා හරියට බෙදල වෙෙන් කරගෙන. මේ දවසේ මේ මේ කියන කාල වේලාවන් තුළ මං මේ මේ කියන විෂ්‍යන්ටික පාඩන් කරගන්නවා ෂෝට් නෝට්ටික ගහගන්නවා කියලා. ඒක හරියට කළමනාකාරීත්වයක් සහිතව විධිමත්ව ඒ කාල සීමාව පුතාල ගතකරොත් ඔගොල ජයග්‍රහණය කරනවා. එහෙම නැතුව ඒ කාල සීමාවත්ර වෙද වගේම නාසිකල දැම්මොත් එහෙම විවාහගේ කට උඩට එනකම්ම ඔගුලන්ට කිසිම දෙයක් කරගන්න බැරිවේලාවා. මොකදේකට ේතුව මමෝගල ඇන්ට කියන්නේ විභාග ලංවෙනකොට පාසල් පද්ධතිය තුළ සෙමිනාආරම්භ වෙන. නේත සම්මන්ත්‍රණ ආරම්භ වෙනෝ පුතාල යන පන්ති තියෙනවනගේ පන්තිවල සම්මන්ත්‍රන ආරම්භ වෙනෝ. ඉස් අදරෙන නෙඩිකේෂන් නාලිකාවෙන් අපේ විශෂ සම්න්ත්‍රන ලාාවක් ග්‍යියවරුද්ධෙත් කරා එතකට මෙියවරුද්දෙත් තේදිවිට සිද්ධවෙයි ඉතියේ ආරම්භ වෙනෝ. තුළ පුතාලට තියෙන විවේකී බව අඩිවෙන්න පුළුවවාන්. අවියකී ගතය වැඩිවෙන්න පුළුව. ඒනිසා එටැන්ට වෙනකං කටවුඩ ටේනකං ඉන්න ඇතුව දැන්දෙන් ඉඳලම ඔගලඟි මේ වැඩ කටයුතු ටික හරියට සැලසුමක් සහිතව ඉදිරියට කරගෙන ගියෝතුන් අන්න එත්තකට ඕගලන්ට මානිස්සික නිදහසකින් යුතුව වැඩ ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙනවා. නැත්තන් හරිී මාණසික අවුලක් වෙනවා. මේ පැත්තිේ සයින්ස් පොත් කන්ද පේනකට ඒ පාන කරන්නක පොතක් ගනිද්දි මේ පැත්තිී තිහාසේ පොත් කන්ද පෙන ගනම් පොට්ටික එහෙම පේනවා. එතකට හරි ව්‍යාකූලයි. එනිසා දැරුවනි අ ඕනිම කෙනෙක් ජීවිතේ ජයගන්නනං ඕනම මනුස්්‍යෙක් සාර්ථක වෙච්ච මනුස්සෙක්ගේ ජීවිතය හොඳට හොල බැලුවොත් එයාට යම් සැලැස් පක්තිවෙලා තියෙනවා. ඒ සැලස්ම සමහර වෙලාවට මේ හෙට අනි දවස් දෙට ග සැස්මක්නෙමේ ඒ දීර්ඝ කාලීන සැලෙස්වන් සමාර කලාට මාස ගන්න ෙම අවුරුදු ගණන් ඉස්සරහට ගහපු සැස්මක් ඕයේ සැලස්ට අනුවයි වැට කටයුතු කරෙන යන මං බනවරුද මෙමතන ඉන්නවා. තවුරුදු පහකින් මම මෙන්න මෙතන ඉන්නේ. අන්න විදිහයට පුතාලත් සැලැස්මක් හදාගන්න. තවවුරුදු පහකින් මම විශ්වවිද්‍යාලයේ මෙන ස්ානනි ඉන්ඩෝනේ මම මේ කියීන උපාධී ආරගෙන පශ්චාත්තුපාද ආරගන්නවා. රයිට් අන්න ඒ විදිහට ඊට පස්සේ මම මෙන්න මේ රැකියාවට යන්නේ. තවරුදු හතිකින් මංගේ රැකියාවේ ඉන්නේ අන්නේ විදිහට සැස්මක් හදාගත් ටාර්කට් එකක්තියා ගත්තොත් අනි ටාර්කට් එකට අපිට වැඩකර ගෙනයන්න පුළුවන් නැත්තම් කිසිම ටාකට් එකක් නැතිව ඔහේ වැනිවැනි ඉන්න චරිත අපි දැකලතිය නව සමාජය තුළ. ඒගුලකි කිසි දියුණුවක්නෑ ප්‍රගතියක් නෑ. එනිසා මං ආරර්ධනා කරවා ඒ සලස් මහදාගන්න මේ එලබෙන නිවාඩු කාලය තුළ. හොඳ දැන් අපි පාඩමට නවතවතාවක් ගමන් කරවතුන්. ගිය සතියවල් වල සාකච්වා කරාම මේ කොළහ ශවේණයේ දත්ත නිරූපනය සහ දත්තාර්ථ කතනය කියයන පාඩම ගොඩක් ළමහිට ප්‍රශ්න ය පාඩමක් වේග. ඉතින් ඒ පාඩම අවසාන ක ලේනෑ අපි මේක තව දිගුවක් තියනවා අපි පටන්ගත්තම සමුච්චිත සංඛාත වක්‍රවලින් හැබ මේ පාඩිමේ තියනව තව ජාලරයකය එවගේ සංඛ්‍යාත බහවශවය. සමහරු හිතනවා ර මේ ජාලරයක අයෝක සාමාන දෙයක් ස්තම්බ ප්‍රස්ථාරයන් යක ඇති දෙයක් නෑහ කියල හිතනවා. සංක්‍යාද භෝෂ්‍යාව ජාලරේක ඇදල නඳන්න තින මහලුද ගන්න කියල සහරු හිතනවා. නමුත් මේ ජාලරේකය සංඛ්‍යාත බහුවශ්‍රය වුණත් පුතාල නොදන්න නැත්තම් පුතාලට හරියට ටච්වෙච්චේ නැති ඉතා සියොම් තැන්තියෙනවා සාමන්ට පිළි විභාගේදී ගොඩාක් ළමයි වරද්ද ගන්න. එනිසා මමද කල්පනා කරා, ගලටන්නේ සියම් තන් පෙන්නල දෙන්න ඉතින් හෙනම් අපි වැඩි කතා බාහනැතුව පාඩමට ගන් කරු හොඳයි ම මෙතනද පුතාලට ගත්තා උදාහරණයක් විදිහට මේ ඔගලන්ගේ පෙළපොත්තේ කැටලු කපයක් ඉවස අපි විවාහග ප්‍රශ්පත්‍ර සාකච්ඡා කරමිය අනුසාරයෙන් අපිට ලැබිල තියෙන තින්දැ මෙතන පහලවේදශව දෙක එකලාශවේීය පොතේ අච්චපොතේ මේ අභ්‍යාසමාලා පලවිනි ගාන උදදාරයක්ක් ද රන්න අපි පොට බලමු දැ මේ වනකට ඔගුලම ස්කල හදල ඇති ඒ හදලා තියෙන දරුවන්ගේෙ අඩුපාඩ තියෙන වන අපි මෙ තිනින් පොඩක්ක නිරා කරණය කරගෙන. පාසලික පවැත්වන ලද වෛද්‍යසාහිනයකදී ඊට සහභාග වූ ළමයින්ගේ බර මැනීමෙන් ලබාගත් තොරතුරු. ඇසුරෙන් සකස් කළ සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්වේ.තකොට මේ සංඛ්‍යාත ව්‍යාප්තිය පුතේ ළමයින්ගේ ස්කාන්දය, ගම්මලින් අපට පන්ති ප්‍රාන්තර විදිහට දීලා තියනවා. තිහතිස් පහ තිස් පහාතෙලයා දීවශවීෙන්. ළමයින් සංඛ්‍යාව සංඛ්‍යාතය විදිහට පහලින් නිරූපණය කල්ලා තියනවා. තර පලවිනි ප්‍රශ්වයටටහනවා මෙම තොරුත්තුළු ජාලරේකයකෙන් දක්වන්නේ. දෙවිනි ප්‍රශ්වයට අහනවා ජාලරේකය ඇසුරෙන් සංඛ්‍යාත බහුවශ්‍රයන්දයන්නේ හොඳයි. දෙ මෙතැ ති මම කිය්ඩෝනය ඔොගලන්ට වැදගත් කාරණාවක් තියෙනවා එතමයි මේ මොකද මේ ජාලරේකය කියන්නේ. ද පුතේ ජාලරේකය කියන්නේ දත්ත ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රස්ථාරකව ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමයා. දත්වයන් ප්‍රස්ථාරක්ව විවිධාකාරෙන් නිරුපණය කරන්න පුළුවන්න්නේ රේකය ප්‍රස්ථාර තියෙනවා එතකොට වට ප්‍රස්ථාර තියනවා ස්තම්භ ප්‍රස්ථාර තියෙනවා එගේ සමහරක් කියලාට ඔෝගුලෝය ෆ්‍රේඩින් එහෙම කරලා තියෙන වනන් දකළ තියෙන වන ඒක තියනෙන මේ කැඩල් ස්ටික්ස් පැටන් කියලා ප්‍රස්ථාර කීපයක්තියනො කැඩල් සහි ටික්ස් ලින්ම් පෙන්ෙන ප්‍රස්ථාර එ විධාකාර ප්‍රස්ථාර අපිට දකින්න හම්බ වෙනවා. එතකොට ජාලරේකය කියන්නේ ස්තම්භ ප්‍රස්ථාර විශේෂයක් හැබැයි මේක තියෙන වේශේෂත්ය තමයි ජාලරේකයක් ගත්තහම මෙතන දාහරණකින් පෙන්න්නන්නම් අපිට ස්තම් ප්‍රස්ථාර මෙහෙමන්ඳන්න පුළුවන්න්නේ එන්න මෙහෙම මෙතිනි ස්තම්භ ප්‍රස්ථාර අපි ගම මේ ඔගලන්ගේ පාසලයේ සාමාන්‍ය පෙළ ළමයිගේ ප්‍රතිඵල මෙ දෙදස් විසි එක්ක ප්‍රතිඵල සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය දෙදස් විසි දෙක ඔන්නොහොම දෙදස් විසිතුන අඩු වෙලාන දෙදස් විසිතුන ඔයවිදිට අපිට පුළුවන් ස්ථම්බ ප්‍රස්ථාරයකින් තොරතුර ටික දකින්න. එතකට ජාලරේකය කියලෙ ස්තම්බර් ප්‍රස්ථාර විශේෂයක් කියලෙකිවන්නේ ස්තම්බ ප්‍රථාර ගඩක් තියනො මේ සරල ස්තම්බ පස්ථාර අපි මේ හඳුන්න සරලෙ ස්තම්බර් ප්‍රස්ථාර කියලා කට මේකටම තවන්න මෙහෙම සම්බන්ධ වෙලාොත් එහෙම මේ අපි හඳුන්න නො බහ ගුණ ස්තම්බ ප්‍රස්ථාර මේමගේ බහගුණු ස්තම් ප්‍රස්ථායක් ගත්තත් තේ ප්‍රස්ාර තනින් දෙන්ඩෝනි මෙන්න මේකන් කියන්නේ මොකක් ද. ඒවගේ මේ පාට කොටුවෙන් කියන්නේ මොකක් ද. අපි මේ ගමු දෙදස් විසිය එක කෘෂිකර්මාන්තයෙන් ලැබිච්ච ආදායම එතකට මෙතනින් පෙන්නන්නේ කර්මාන්තවලින් ලැබිච්ච ආදායබ කෘෂිකර්මාතය කර්මාන්තව වලින් ලැබචාආදායම එ එකකට ඔයවිදිහට බහුගුණ ස්තම්භ පස්ථරකනුත් අපට තොරතුරු දිරිපත් කරන්න පොලිවා. එතකොට ජාලරයකි කියන්නේ මේ දෙකටම වඩා වෙනස් එකක් ඇ මේ තියන්නේ උදාහරණේ මෙෙන ජාලරේකෙට ඒ එකත් ස්තම්භ ප්‍රස්ථාර විශේෂයක් කියල කිව්වනි හැබැයි මේ ස්තම්භවෙල තියන සුවිශේෂත්වයක් මොකද තියෙන විශේෂත්වය මේ සෑම ස්තම්භයක්බ එකනකට ගෑ විලා තියෙන්නේ පයනොත් එකනිකට ගෑ විලා තියෙන්නේ. එතකොට මේ ස්තම්භ දෙකක් අතර පරතරණය සාමාන්‍ය සරල ස්ථම්භ ප්‍රස්ථාරයක නම් මේ ස්තම්භ දෙකක් අතර අපි දැක්කපුතේ මෙ මෙම පරතරයක් තියෙනවා මේ වගේ. හැබ මේග පරතරණය එතකොට ජාලරේකයක් අඳිනුකට අපි නිතරම මෙන්න මේ එක්සක්ෂය සඳහා භාවිතා කරන්නේ සන්තතික දත්ත සන්තති දත්ත.ද සන්තතික දත්ත කියන්නේ. මැනීමෙන් ලබාගන්න දත්ත. මැනලගන්නේවා. උදාහරණයක් ඉදිරි ස්කාන්දය කාලය නේද. ඒ වගේ එම ද්‍රව ප්‍රමාණය හරි මොනෝ හරි අන්නහි විදිහට මැනල ගන්නේව තමයි සන්තතික දත්තකන්. තකේ සන්තතික දත්ත ඒවා අපි ගත්තහම, සන්තතික දත්තා අතර අපට පරතර පන්නෙ උදරය ිර ැ කිලෝග්‍රම් පහලව කිලෝග්‍රම් දසය අතර තත් අගයන් තිීන්න පුලුවන්නි පහලවයි දශමයක පහල දශම පහ පහල ජුම හතයි පහ වගේ අගයන් තියන්න පුළන්. එතකොට පහලවයි දාසය අතර පරතර හොයන්න ගයාට හබ වෙන්නේ ඒ අතරත් තවගයන් තියෙනවා. නොමුත් වික්ත දත්ත කියල වර්ගයක්ක්කෝගු හල තියෙනවා විවික්ත දත්ත ඒ කියන් නිමුණුවද ගැනල ගන්නේවා. කවන්ින් Numberබ ගණන් කරලා ගන්න දත්ත උදාහරණයක් විදිහට ලමයි පන්තික සිරෙන ලමයි. ගස් ලබපු ගෙඩියක තියෙන ඇට අපි ගණන් කරලා ගන්නේ. එතකොට දැන් අපි පන්තියක ළමයි විසිපහක් ඉන්නවා කියලා ගත් තොත් අපිට බෑණි විසි පහහියි දර්ශම එකක් ළමයිඉවා කියලක එක පූර්ණ සංක්‍යත්මකා ගයා. දැන් ජාලරයකයක් කඳනකොට මේ පැත්තර ධානය සංතතික දත්ත සාමනි ස් සරල ස් සතම් ප්‍රස්ථාවයක් ගත්තුත් මේ පත්තට වික්ත දත්ත දාන්න පුළුවන් උදාහරනයක් ප දි මේ පැතරපි දාන ලමුන් ගැන. තකට මෙතන ළමයි විස්්යි මෙතන ළමයි විසේ එකයි හහිමිකි ල අපිට දාන්න ලුවන් පැහැදිලිද. තට විස්සයි විසිකයි අතර පරතරනෑනි?රි විසයි විසකයි අතර දශම ගණන්නේ? එනිසායි දෙක වංකල් අඳන්න පුළවා. පැහැදිලිද මං කියේනක හොඳ. එතකොට සතිතික දත්ත තියනකොට? සන්තතිකත්ය දත්වයන් අතර පරතර නැති නිසා අතම අප මේ ස්තම්බයකට ගාාවලන්දී. හොඳයි එනම් අපි මංහිතන එක පැහැදිලී කියේලා ඕගලන්ට තකොට ජාලරයකයක් කියන්නේ ස්ථම්බභ ප්‍රස්ථාර් විශේෂයක් ස්තම්භ අතර කිසිම විටක පරතරයක් නැහැ.ඒවගේම මේ සෑම ස්ථම්බයකම වර්ගඵලයත් ඒගොලග සංඛ්‍යාතයත් අතර අන ලෝම වශයෙන් සබන්ධතාවයක් අනුලෝම සමානුපාතියක් නැත අනු ලෝම සබඳතාවයක් තියනවා. අපිේ ගාන කදනොට තේරුම්පුතේ අපි මේ ගන දම කෙසල්ලා දැන් මෙතන තියෙනවා ළමයිගේ ස්කන්දයන්. අපිට කියන්නේ පළමිණටම මේකට අදාල ජාලරේකයක් අහඳින්න කියලා. පුතාලට මම මුලින්ම කියන්ඩ ඕනේ ජාලරේකයක් අඳන්න කලින් ඔගුල ඉස්සලාම බලන්ඩ ඕනි කාරණාවක් තමයි මෙන්න මේ පන්ති ප්‍රාන්තරවල, ඒහි ටීම පෝ ඩක් පලන්න තව දිගට කිව්වත් මේ පන්ති ප්‍රාන්තරවල එහම නැත්තම් පන්තිවල පලල පන්තියක පලල හැම තිස්සම අපි බලඕෝනනි පල එහෙම නැත්තම් තරම කියලත් අප යෝකට කියනවා. චුට කිය කතාවෙච්චර දුරට ගැමරටම මෙයන්න ඇතු අපි දළවශයෙන් බලාගෙන ගියත් තිහ තිස්පහ වෙනස පහයින. තිස්පහ හතලිය තනත් පහයි හතලිය අඇත ලිස් පහ ත පහයි හතලිස් පහ පනහා එතනත් පහ පණහා පනස් පහ. එකට පරතර සමානයි එතකොට දුව පුතේ අන්නේ වගේ පරතර සමාන විලාවකෙදී අපිට ජාලරේකය අන්ඳීන හරි පහසුයි. පරතර සමාන නොවනවස්තත්තිය නවන් එහෙම මුදාහරණෙකු අරගිෙන තියෙනවා. දැන්හනම් පරතර සමානය නිසා අපි මේ ජාලරයකය අන්ඳන කොට කොට කරන්නේ මේක මේ එක්සක්ෂය මෙන මේ තිරස්ක්ෂය සඳහාපි ගන්නබි ළමයිගේ ස්කන්දය ස්කන්දය එතකට අපිට පටන්ගන්න පුළුවන් එළඟට තිස් පහ ඔවිදිර තියහ තිස් පහ හතලිය හත ලිස් පහදී වශයෙන් අපිට පණස් පහ වෙනකං පැත්ත ලකුණු කරන්න පුළුවන්. ඒළකට ළමයින් සංක්‍යාව ගත්තොත් වැඩිමගේ පහලව තකට එක පිට දෙක හතර හය අට්ට කියලා නම්කරගෙනයන්න පුළුවන් එමනැත එක දෙ තුන හතර කියලා නම්කරගෙන යන්නත් පුළුවන් හොඳ එෙනමං එහ පත්තේ ජාලරයක න්ඳනවා ඔගොලු පුතාල තියෙන වන අඩ දසියක්ක් ඔගලයින්ට පුළුවන් මේ ජාල රේක අන්ඳින්න මේකට ප්‍රස්ථර කොලයක් අවශ්‍යවෙනි නැහ දරුවනේ සාමාන විදදියට අන්ඳන්න පුළුවන් මටි රේකා අන්ඳ නමාරයි කෙලිග තියන විදිහ අනුව එනිසාමන් පුළුවන් විදිහට ඔගලයින්ටක උත්සාහ කරනවා කෙලිින් අඳන්න හරි ඔග අඩිරූලක් තියෙනවන පවිච්චි කරන්න. තොට බින්දුව ති හතලිහහතලිස් පහ පනහා පනස් පහ හැට පනස් පහමෙනකං විතරයි තියන නිසාපි මේක හටයි කර හරි තුොර මේ පැත්තමන් හිලක් කන්දාගෙන යන. දෙක හතර හය අට දහය දොළහා දාහතර දාසේ වෙනකං අගන්ටික විදිර දාගෙනය නවා. හරි. හොඳයි ඒවගේ අපි මේ පැත්ත නම් කරමු මේ ක්ෂට දීල තියෙන ළමයකු ස්කන්දය කිිලෝග්‍රම් මලින් අපි නිසා මෙතන දියමු ළමයකුගේ පන්දය ග මේ පැත්ත ලියනවා ලමුන් සංඛ්‍යාව ඔය විදිට අපි ලක්කුණු කරන්න පුළුවක විාහට අඳිනකට පුතාල අනිවාරීම පැන්සලෙන් අඳන්න මතකතතියාගන්න මොනහරි වැරද්දක්කුුණොත් මකළ දාන්න පුළුවන් විදිහයට හොයි දැ මෙතන ශෂ දෙයක් තිනවා කියන මඟර කිවේ ගොඩක්ලමට මගැරෙන ේවල් කියලා අන්නේ වගේ විශේෂ කාරණනාවක් මෙතනින් මට පහැදිලි කරන තියෙනවා. ඔව බලාගන්න හොඳට මගේතල සමීපදර්ශනයක් දේ කියලා දැන් ඕගලට පේනුව මේ තිහ තිස්පහක කිව්වාහම මෙතන තියෙන්නේ පහක පරතරයක්. තිස් පහෙන්දලා හතලිහට තියනෙ පහක පරතරයක්. හතිලදල හතලස් පහට පහක පරහැම තිස්සම පහක පරතරයක් තියෙනවා. නමුත් ඒ පරතරේම මෙතනත් පෙන්නලා තියෙනවා ඒ දුරම්ම හැබැයි මෙතන පහයින මේ පරතරය බින්දුවෙන් දෙලා තිහට පරතරය තිහක පරතරයක්. එතකොට බින්දුව මෙතන නං තිහ මෙහි තියෙන් දෝන. ඊට පස්සෙ තමයි මේ තිස් පහ හතලිහ හතලිස් පහ හොමේ යන්නේ. එතකොට මේහරයේ තියන තිහ අපි ඇදදලා මෙන්න මෙතැනට අහරගෙන හිතිෙන්නේ. ත මේක කම්බියක් ඩං, මෙතට අදන කොට මොකද වෙන්නේ මෙතනින් මෙහෙම කම්බිය කැඩෙනෝ කැඩෙනෝ කියනෙ නෙමෙනෝ අන්න හිනම් අපි මොකද කරන්න්ඩෝනේ විශාල පරතරයක් අපි කෙටිකරලා ඇන්ඩ කියලා පෙන්නන්න අපිවෙන්න මෙතිනින් පොඩ්ඩක් මේ කඩලා පෙන්න්න නවා පොඩ්ඩක් එක අයි කරන්න මෙන්න මේ විදිහට අපි කටල පෙන්න්නන් දෝන හරි එක අපි කරන්නෙම මොකක් නිසාද විශාල පරතරයක් කෙටි කරල ඇන්දා කියලා පෙන්න්න තමයි අපේ වැඩේ කරන්න දරුවුණේ මංන්හිතරෝගලන්ට එකගේ පැදිියඇතිේ කියලා හොඳයි දැගන ජාලරයකට දාල ස්තම්බටිකාපියන්දිමු අප මකාගෙනමු ස්තම්බටිකාන්ද ඉද්දී නොදරමං වෙරත් පාටිමය කලු පාටින් බන් දෙන්නා තිහ තිස් පහ පන්ති ප්‍රාන්තරයට අදාල සංක්‍යාතය අටයි. ට තිහ තිස් පහට අදාළ සංඛ්‍යාතය අටයි එතකොට අපි අටක්කුසට මේ ස්තම්බි මෙන්න මෙහෙම අඳින්ඩ ඕනේ. වෙලාව තිබ්බොත් විභාගට පොඩ්ඩක් පැන්සලින් පාට කරල පින්වුවට කමක් නෑ පාටකර නෑ කියල ප්‍රශ්නෙකුත් නෑ.ඉළඟට තිස්පා හතලිහ දහයයි. තිස්පහහතලිය දහයක් කුසට අඳින්ඩ ඕනේ. ඔන්න ොහොම.ඉඟට හතිය හතලිස් පහ පහළවයි පහළවතියනෙ දා හතරයි දසේ මැදනේ එන්න මේ හරි ර්ම මෙන්ට එ ඕෝන පහළව කියනගේඉඟට හතල හතලිස් පහහතයි හතල හතලිස් පහහතයි අ තියෙන්නේ හයයි අටයි අතර එන්න මේ හරි වගේ. අවසාන වශවයෙන් පණහා පනස් පහ පහළවයි පණහා පනස් පහ පහළවයිගැන අ කලින් ඇද උසම තමයි විී ඉති ඇත ඇදදින්න ඔගුල්ුො අදිරකොට අඩිරුල තිය ලසන් දඳන්න නොන ර් ඉ මම අඩිරූලක් නැති නිසා මේ විදියට තමයි මට ඇඳන්නේ ඔල්ලොක මයි දරුවන ජාල රේකය කියලාපේ කෙටියම්ම හඳුන් වන්නේ රයි ඒ ප්‍රශි්තවත් කොට සක්ති න අපේ තැන්ටත් ගහිලා බලමු පළවිනික හරි ජාලරේකී දක්වන්න අක දෙක ජාලරේකය ඇසුරෙන් සංඛ්‍යාත බහු අශ්‍රයන්ඳන්න හොඳ ද මොකක්ද මේ සංඛ්‍යාත බහු අශ්‍රය කියලා කියන්න හදර බලාගන්න බහු අශ්‍රයක් කියලා කියන්නේ බහු අශ්‍රයක් කියලා කියන්නේ මොකක් ද තමයි සරල රේකාවලින් සමන්විත සංෘත තලරූපයක්හරි ලේසි මෙහෙම මතක දයාගන්රිලේසි සරල රේකාවලින් සමන්විත සංගෘත්ත තල රූපයක් කරුණු තුළත් තියෙන් ඕනි බහවශව එකක. දැන් එතකොට එහෙම කියන එහෙම අර්ථකථනයක් තියෙනවනම් බහවශවකට මෙයා බහවශවයක් වෙඩෝනි. යා සරල රේකාවලින් හැදිල තියෙන්නේ ඒවගේ මෙයා හතර පැත්තෙම වැහිලා සංගෘත්තයි ඒවගේ මෙය තල රූපයක්. එතකට මෙයා බහවශ්‍රයක් නෙමෙයි හේතුව මෙට මෙතනින් විවෘත වෙලා තියෙනවා. සරලරේකාවලින් හැදුනට සංෘතනය. තො මේක බහවශ්‍රයක් නෙමෙයි ඇයි ඒක තලරූපයක් වනත් එක හරි තලරූපයක්ඒවගේ මේක සංගෘත්තයි හැබැ ඒක හැදිලතියනෙ සරල රේකාවලින් නක හැදලතිීනි වක්ක්‍රරේකාවලින්. පැහැිද එන සරලරේකාවලින් හැදිච්ච සංගෘත්ත තලරූපයක් තමයි බහුවශ්‍රයක් කියලා කියන්න. අපි දන්න කුඩාම බහවශ්‍රය තමයි ත්‍රිකෝනි. සරලරේකා තුනක් ඕෝනේ අවම වශයෙන් බහවශ්‍රයක් කදන්න. එතකොට සරලරේකා හතරක් තිබ්බොත්තේක චතුරශ්්‍රය. පහක් තිබ්බොත් පංචාශ්‍රය හයක් ශඩාශ්‍රය සපතාශවය අට්ාශය විදියට අනුව කියලා අපි දන්නවා. හොඳයි දැන් අපිට ආඳින්න කියන්නේ මෙතන බහු අශ්‍රයක්ම තමයි. මොන බහවශ්‍රියයක් අන්ඳන්න කියලා කියන්නේ අපි ටඳින්න කියලා කියන්නේ ජාලරේකයේ ඇසුරෙන් සංඛාත බහවශ්‍රයක් අඳන්න කියලා කියන් හොඳ හ මම නැවතවතාවක් මේ ජාලරේකය ක්‍රමාණුකුල්ලව ඇඳගන්නවා ඇඳගෙන ඊට පස්සේ අපි සංඛ්‍යත බහෝවශ්‍රයන්දිමු මෙතන බිින්දුව තිහ ස් පහ මටිකක් ඇත් කල්ල කලින්ට වඩාඳින හතලි हैහලස් පහ පණහා පනස් පහ දෙක හතර හය අට දහය දො දහතර දසය. ෙකුගේ ස්කන්දය කිලෝග්‍රම් ලමුන් සං්‍යාවට පිස්සරහට ගියොත් තිහ ඉස්පහාටයි ගේ පාට පෑනිම්බන් දෙන්නම් ති තිස් පහටයිඉලඟෙට තිස් පහ හතලිහ දහයයි ට පස්සේ හතලියේ හතලිස් පහ පහලවයි ඊට පස්සේ හතයි පහලවයි. හරි උ අපි ඇද ජාල රකේ දැ මේ සංක්‍යත බහවශ්‍රය අන්දිනකට මෙනි හම පැන්දින ම ඒකට කල්පට පෑන පවිච්ි කර. මුලින්ම කරන්න ඕනි මේ ස්තම්බවල මධ්‍ය ලක්ෂයන් ටික පුතාල මේ විදියට ලකුණු කරගෙන යන්න. මද්‍ය ලක්ෂයන් ස්තම්බේ හරි මැද. එයට පස්සෙ පුතේ ඔගුල කරන්න ඕනි මේ ආරම්භක පන්තිප්‍රන්තරේ මෙන්න මෙතැ අපි පොඩක් කඩලනිි තිබේ අන්න එතනත් මදධ්‍ය ලක්ෂය ලකුණු කරගන්න මංගේ පොඩ රතුපාටින් ලුණු කරනවා ඒවගේම පුතාල ඉලඟට කරන්න ඕනේ දේතමයි මේක පනස් පහින්නං අවසාන වෙන්නේ පන්තිප්‍රාන්තරේ ඊගේ එහා පැත්තේ අගේ හැට දක්වා මේක දීර්ග කරන්න පනස්පා හැට කියන තැන්ට දිීර්ග කරලා අපි ඒකෙත් පනස්පා හැටෙත් මධ්‍ය ලක්ෂය ලකුණු කරගන්නවා හොඳයි දැන් අපි මොකද කරන්නේ මේ මධ්‍ය ලක්ෂයන් ටික අඩිරූල තියලා පිළිවල්ට ඔන්නොහොම යා කරගන්නවා ඔන්න හොම යා කරගන්නවා. එතකොට ලැබිච්ච මෙන්න මේ සරලරේකාවලින් සමන්විත සංගෘත්ත තලරූපය තමයි අපි සංඛ්‍යාත බහු අශ්‍රයකේලා හඳුන්වන්නේ ආරම්භ පන්තිප්‍රාන්තරරිත් මද අවසාන ප්‍රතිපෑන්තේෙත් මැතටගේෙන් ඩෝනි. හොඳ අපි තවත් මේේ ලක්ෂණ තියෙනවා අපිටික ඉදිරියේදී සාකච්ඡා කරමු හෙන අපි පුංචි වෙලාවක් මද විරාමයක් කරගන්න. හොඳයි එනං විවේකෙන් පසු නැවතවතාවක් පුතාලමකතු වෙන්නේ අද දෙරන එඩිුකේශන් නාලිකාව ගෙනෙන මේ අධ්‍යාබිනිික සත්කාරමය වැඩ සටහනත් සමකිති අපි නතර වෙලා ඉන්නේ ගනිතය පාඩමේ ජාලරයේ සහ සංඛ්‍යත බහවශ්‍රය සම්බන්ධ ගැටලුවක. හොඳයි අපි නවතවතාවක්ගේ ගැටලුවට යමු විවේකට කලින් අපි සාකච්චා කලා කොහොමද සංඛ්‍යත බහවශ්‍රය කඳන්න කියල. දැන් මේ ඇඳල තියන සංක්‍යාත භහවස්ශ්‍රයම පොඩ්ඩක් මේ පැත්තර කෙල්ලා. වෙන පුතාලට ඇඳල පෙන්න්න මෙන්න මෙහිම හැඩයක් අට තියවා. ඔන්න ඒවගේ හැඩක් තමයි ඔය සංඛ්‍යාත්ත බහවශ වට තියෙන්. එයා සරල රේකාවලින් වටවෙච්ච සංගෘත්ත තලරූපයක් කියල පුතාලට පේනවා මේ බලන් එක සංගෘත්ත තලරූපයක් සරල රේකාවලින් තමයි එයා හැදිලා තියෙන්න්නේ. හොඳයි. දෙැන් කලින් ඇඳපු ජාලරේකයයි මේ පසුව ඇන්ද සංඛ්‍යාත බහවශ්‍රයි අතර තියනෝ යම් සමාන ලක්ෂණය මොකද දේ සමාන්‍ය ලක්ෂණය මේ ජාලරේකයේ මේ අපි කලින් ඇද ජාලරේකතින්ඒ ජාලරේකේ මේ ස්තම්බ ටිකතියන්නේ ඒ ස්තම්බ ටිකේ වර්ගඵලය අපිට හොයා ගන්න පුළුවන් වුණනොත් පුළුවන්න්න බොහොම ලේසනි මේ ස්තම්බේ වර්ග පඵලය හය නො ඔයාගේ දිග යාගේ පලලින් ගුණ කරලා ස්තම්බයේ වර්ගපලය ඒ විදියට අපිට පුළුවන් එකක් ස්තම්බය වර්ගපලයන් ටික හොයන්. හොයලා ඒ ස්තම්භ ටිකේ වර්ග පල ටික එකට එකතු කළ හම අපිට හම්බ වෙනවා ජාලරේකයේ වර්ගඵලය හරිද ඊලඟට අපිට පුළුවන් මෙන්න මේ සංඛ්‍යාද භහවශ්‍රය වර් පපලයත් හොයන්න මේක කොටස් වට කඩාගන්න පුළුවන්ද මෙතැරින් ඇඩුහම එක ප්‍රිකෝනයාන මෙහම ැඩුහාම මේක ත්‍රපීසියම ඔය විදිර මේක මෙහම කැඩු හාම අපිට ඒ විදියට තල රූප විදිහටම කොටස්වලට කඩල ඒගොලගේ වර්ගපලයෙන්න්ටික හයන්න ොළුව. එතකොට අපිට ලැබෙනවා සං්‍යාත බහු අශ්‍රයේ වර්ගඵලය සංඛ්‍යාත බහු අශ්‍රයේ වර්ගඵලේ විශේෂත්්‍යය තමයි මේ ජාලරේකයේ වර්ගඵලයයි සං්‍යාත බහුවශ්‍රයේ වර්ගපලයයි මේ දෙක එක එකට සමානයි. කොහොමති සමාන වෙන්නේ බලන්න පුතේ මම එකට කොළ පාට පෑන ගන්න මේ සංඛ්‍යාත බහවශ්‍රය අන්දිත්දේ සංඛ්‍යාත බහවශ්‍රය අන්ඳන වෙලාවෙදි මේ ජාලරයකෙන් කැපිල එලියට ගියපු සංඛ්‍යාත බහවශ්‍රයෙන් මේ එලියට ගපු කොටසට සමාන වරගපලයෙන් යුත් කොටසක් මෙන්න මෙතිනින් ඇතුළට වෙල්ල තියනෙනව සංඛ්‍යාත බහවශය සංක්‍යාත බහවශ්‍රයන්ඳන කොට මෙතනින් කැපිලෑන ජාලරයක කැපිලෑන ප්‍රමාණයට සමාන වරපලයෙන් කොටසක් මෙතින් ඇතුල්ට නවා මේල මෙතනින් එලියට ගියා කොටසක් ඊට සමාන කොටසක් මෙතනින් ඇතුළටේනෝ දැ මගේ රූපටහන අනුව ඒ කොටස් සමාන නෑවගේ පේනවා මං ඇදල තියන විදි අනුව නව තෝගුලෝ ගෙදරදදි අඳන්න බලන්න හරියටම එක පේනවා. දෙ මෙතනින් කැපිල එලියටගේ ප්‍රමාණයට සමාන ජාලරයකෙන් කොටසක් සංඛ්‍යාත බහවස්ශ්‍රයට මෙතනිින් ඇතුල්ටනවා? නිරන්තරයෙන්ම මේ ස්තම්බ ිකේ වර්ගඵලයයි ඒ වගේ මේ සංඛ්‍යාත බහවශය වර්ගපලයයි එකනෙකට සමාන වෙනවා. පැහැදලගෙන හොඳයි එනම් අපි තව ගැටලූකට යමු ඉස්සරහට යමු. ර මෙිට මං අර කිව්ව විශේෂ අවස්ථාව තැම් බලන්න මෙතනත් අපිට දත්ත සමුදායත් දීල තියනවා මේ දත්තටිකු උපියෝගී කරගෙන අපේ ජාලරේකයක් ඇඳලලා ඊට පස්සේ සංඛ්‍යාත බහෝශ්‍රයක් මේ දත්ත උපයෝගී කරගෙන අ දෙමු මද ගගලට කිවන්නේ දෙයක් ජාලරයක අඳන්න කලින් අපි බලන් ඩෝනේ මේ පන්ති ප්‍රාන්තරවල පරතර සමානයිද කියලා චුට බලමු පලවිනි එක තිහ තිස් පහ පහක පරතරයක් තියෙනවා තිස් පහ හතලිය පහක පරතරයක් තිේෙනවා අන්න හතලහ පණහා එතන දහයක පරතරයක් තියෙනවා හ පන පහ පහක පරතරයක් තියෙනවා. පනස් පහ හැට පහක පරතරයක් තිේෙනවා. හැට හැට පහ පහක පරතරයක් තියෙනවා. හැට පහ අසුව කියලකි වහා මෙතන හැට පහේදල අසුව වෙන එක කියක පරතරයක්ද පහලවක පරතරයක් අපට දකින්න පුළවා. එතකොට මේ පන්තිප්‍රලාාන්තරේ කැඩෙන්ඩෝනි හරියට පහේ පරතරවල් වලට කෙඩෙනවනං හැට පහ හැත්තෑව එකයි. ඊළඟට හැත්තව හැත්ත පහ එක ඊළඟ හැත්ත පහ අසුවුව තව එක. ඔ විදිර කොටස් තුුණකට කෙඩෙන්ඩෝන තකොට මෙයා කෙඩෙන් ඩෝනි කොටස් දෙකකට කොහොමද හතලි හතලිස් පහ එකක්. ඉළඟට හතලිස් පහ පණහා කියන තව පන්ති ප්‍රාන්තරයට අන්නේ විදිරතමයි පුතේ හතලියහ පණහා කියන පන්ති ප්‍රාන්තරේ කොටස් ස්ට අපික් අඩාගන්න හොඳයි. දෙ මේ පන්තිිප්‍රාන්තරයේ සමාන කොටස්වලට කෙඩෙනකොට කොටස් දෙකකට කැඩෙන නිසා ඊට අනුරූපව එයාගේ සංඛ්‍යාතය සමාන කොටස් දෙකට බෙදාගණ්ඩ වෙනවායි කියන දහය අප අඳනකොට හතලිහ පණහා පන්තිප්‍රාන්තරයට උසටම දහයි අඳන්න එකිකන අපි මෙහම ජාලර්රේකය ගත්තොත්. මේ හ මේ පණහනං අපි ස්තම්බේ දහයක් කුසට මිහිමාඳින්නේ. ඇන්ඳොත් ඒක වැරැද්දා. තකොට ස්තම්්‍යන්ඳීන්නේ කොච්චරක් උුසට ද මෙන්න මේක බලාගන්න හොඳට. මේ පන්ති ප්‍රාන්තරය සමාන කොටස් දෙකකට කැඩෙන නිසා මේ දහය කියන අගත් සමාන ගොඩවල් දෙකකට කඩන්ඩෝනි. ඒකන හත ලිහ පණහා කියන පන්ති ප්‍රාන්තරය ටාදාල ස්තම්්‍යාන්ි අපි අන්දීද්ද ඒක පහක් උසටයි අදෙන්නේ. ඒ පහ ඇතුලේ, මෙහෙම පහේ ගොඩවල් දෙකක් තියෙනවා තොර මේ පහේ ගොඩයි මේ පහේ ගොඩයි ගත්තහම ඔක්කම හය එදාය හැදිල තියෙන මයි තොට මෙතනත් එහෙමයි හැට පහ අසුව කියන මේ පන්ති ප්‍රාන්තරයට අදාළ සංඛ්‍යාතිය පහළවයි ඒකක් පහේ ගොඩවල් තුනකට මෙහෙම කැඩෙන්ඩෝනි පැදිලියන හොඳයි එනම් අපි මේකට අදාළ ජාලරේකයේ අඳමු ජාලරේකේ ඇඳල සංඛ්‍යාත බහවශ්‍රත් මේකෙම අඳිර නිසා දරුවනේ ල්පනා කරන්නඩ ඕනනි මෙන්න මේ කාරණයි. මොකද රණය ජාලරේකයේ ඇඳ ඒකෙම සංඛ්‍යාත බහුවශ්‍ර අඳිනවන මෙන්න මේ පන්ති ප්‍රාන්තරයට කලින් පන්තිප්‍රාන්තරයේ අපි ලියාගෙන තියාගන්න ඕනේ මෙයටට කලින් පන්තිප්‍රාන්තරයේ කවද මේ තිහතිස් පහනේ එන ඊට කලින් එක විසි පහ තිහවේඩ ඕනි. ඒවගේ මේ පන්ති්‍රාන්තරය හැට පහසුවට පසු පන්ති ප්‍රාන්තරයේ ලියගන්න ඕනේ අසුව අසූ පහක් කියලා. පැහැදිලි. එම පෙර පසු පන්තිප්‍රාන්තර ලියාගන්නේ ඇයි ජාලරේකේ. ඇඳලා ඒකෙම සංඛ්‍යත්තය බභහෝෂ්‍රය අඳින්න කියන නිසා. ජාලරේකේ විතරක් අඳින්න කියනවන මේ පෙරපසු පන්තිප්‍රාන්තර අපිට වැදගත්වවෙන්නේ නෑ. ඇයි ඒක වැදගත් වෙන්නේ උතල දන්නවා සංඛ්‍යාති බහවශ්‍රයන්ඳනකොට අර ස්තම්භවල මැද ලකුණු කරලා, ඒක ආරම්භය ගේන්්ඩෝනේ ඊට කලින් පන්ති ප්‍රාන්තරය මැදට ඒ අවසානයේ ගේන්ඩෝනේ ඊට පසු පන්ති ප්‍රන්තරේ මැදට පි කරනොකට බලමුුවක පැදිලිවෙයි ෝගලයිට හොඳයි මෙතනම කරන්න උත්සාහ කරන්න මුලින් අපි අඳමු එY යක්ක්ෂ දෙක මේ විදියට අර ගමු මෙ අපි බිදුව කියලා ගමු ට මේ විසි පහින්නේ පටන් ගන්නනිපොතේ. විසි පහ කියේලදානො සමාන පරතරවලින් ඔගොල මේක ලකුණු කරන්න ඕනේ. විසිප පහත්තිය ඒකන ඔගොල විසි පහහි ති හ අතර කොට දක් නම් ගටේ කොටරුල් පොතේ හම තැනම කොටු දෙකගානි ගණ්ඩෝනේ. පස්ථාරකට දසය න කුඩා කොටු පහකින්නම් ගත්තේ හැම තැනක මේ කුඩාොටු පහ ඔගොල පරතරය සමානව තියා ගණ්ඩෝනේ. තිස් පහ හතලිහ. පस අසූ පහ තර අපි හිතු මේ ළමයිගේ ස්කන්දය කියලා කිලෝග්‍රම්බලි ලමුන්ගේ ස්කන්ධය තියෙන්. ලඟට මේ පැත්තර ලමුන් සංඛ්‍යාව එක උපරිමාගේ උගලන්ට පේනවා දොළහයි කිය අපි දොලහක් වෙනකම් උඩටන් දෙමු දෙක හතර හය අට දහය දොලහා තර අප මෙතන ලකුණු කරමු ලමුන් ගණන. හරිදපුුතේ හොදයි. දැන් ඔන්න අපි මුලින්ම තිහ තිස් පහ පන්තිප්‍රාන්තරයට අදාළ සංඛ්‍යාතය හතරක් නිසා තිහ තිස්පහ පන්තිපාන්තරයට අදාල සංක්‍යාතය හතරක් නිසා එතන ස්ථම්ි හතරක් කුට අඳින්දෝනි. හරිද ඒවගේම තව දෙයක් මෙන මෙතන කඩ්ඩෝනි ක කිය ලෝගුලන්ට මතකයි ද විශාල පරතරයක් බිින්දුවෙන්න්දලා විසි පහ දක්වා ලොකු පරතරයක් අපි පොඩි කරලා ඇඳල තියෙන නිසායිතක ඩැන්දෝ. පස්සේ ටිස් පහ හතලිහටයි එකට හතලිහ පණහා අන්න. ඒ කොටස් දෙකකට කැරෙනවා හතලිය හතලිස් පහ හතලිස් පාහ පනහා. එතකට මේ දහයත් කොටස් දෙට කැරෙන පහ පහ. කොට හතළි හිඳල පහට පනහට ස්තම්බය අන්දිනකොට පහක් කුසට තමයි ස්තම්බ්‍යන්දයෙන්නේ. මෙන්න මේ හරි ඔන්න ඒ තන ස්තම්බයක් පහක් කුසට තමයි අපි හඇන්දේ තකොට ඔන්නම් පුතාලට පුළුවන් ඒ මේ විදිහට පස්සේ ස්තම්බ දෙකට කඩලවෙන් කරගන්න. පණහ පනස් පහ දොළහයි පහ හැට හයයි හැට හැට පහ හතයි හැට හැට පහ හතයි ඒළඟට හැට පහ අසුව වෙනකම් පහලවයි ඒක කොටස් තුනකට කැරෙනවා හ ඒවත් උන්නකට කැඩෙන්නේ හැට පහඉද අසුව වෙනකම් පහක් කොසට ඔන්න හොම ඇඳලා පස්සේක ඔන්නන් කොටස්වලට මේ විදිර වංකර ගන්න පුළුවන් ඔන්න හොම ජාලේකයක් නවා මිටවැඩ ලස්සට ඔග ලට ඉන්න පුළුවන් කළ දන්නවා හොනයි ර් මගේ පුළුවන් උපරිම ලසරයි ලස්සට ඇදගත්තා එහතකොට වයිට බෝඩ්ඩ එක අන්දිනකොට අපට ම මෙහ යි ෝඩ් ෙලින් ෙලින් යි බෝඩ් දන්න ල මේ අත ච් රන්න බෙ ටත්් කල එක ච් ක් ජෑම් වනවා. හනිසා පුළුවන් තරක් මේ පෑනෙන් විතර න්දන්නේ සා කෙලි ඇඳගන්නි ්‍රීකත් උපරි බොදුන්නා හොනයි දැ නන ාරෙේ කම්ලේට. මේ ජාල රේ ඇතුළෙම සංකඇත බහෝව්‍රය න්දන්න නම් මේ ස්තම්බවල මධ්‍ය ලක්ෂයන්ටිකා අපප ලකුණු කරගෙන අමු වගේට කළුපාටපයන පාවිච්චි කරනවා. හොන්න මද ලක්ෂයන් ික ලක්ුණු කරනවා මේතනි ස් මැදන මේ ගන්නේ අපි කොටස් දෙකට බෙදුව නිසා න්න මෙෙම ඒ කොටස් දෙකේ මැදැයි ගන්නේ එන්නෙ මෙයාගේ ද මෙගේ මැද මෙයාගේ මැද. මේ ස්ථම්බෙ කොටස් තුනකට බෙදුවක් තුනේම මධ්‍යන් ටික ලකුණු කර. අර මංකිවේ අපි හැට පහ අසුව පන්තිප්‍රාන්තරේ තිය අවසාන පන්ති ප්‍රාන්තරයේ වනාට සංක්‍යාත බෞවශ්‍රයත් අඳ නොකට මංකිවේ එතනින් එහා පැත්ති පන්තිප්‍රන්තරේත් ගණඩ ඕනේ කියලා. අසුවට පස්සේ අසුව අසූ පහ කියන පන්ති ප්‍රාන්තරෙත් ගන්නවා ඒක මේ අසුව අසූ පහෙත් මැද ලකුණු කරගන්න. මංකිව තිහතිස් පහ ආරම්භක පන්ති ප්‍රාන්තරයේ වනාට ඊට කලින් තියෙන පන්ති ප්‍රාන්තරයේ විසි පහ තිහ කියල ලකුණු කරගෙන ඒ විසි පහේතිහත් කියන පන්ති ප්‍රාන්තරත් මැද ඔයිවි දයට ලකුණු කරගන්න. තව ද ලක්ෂන්ික අඩිරුල තියගෙන ගොද කරන්නේ යා කරගෙන යන්නයි තිය නීති. ඔන්න හොම මෙන මෙතන අඳනකොට පරිස්සංවෙෙන් ඕෝනේ එත අන්දිිද්දි මේ ලක්ෂයන්දල මේ ලක්ෂර අන්දිනකොට එක මේ විදිරි සරල රේකාවක් වෙන්න ඕන අනිත්තැනත් ම පෙන්න්නන්න බස මෙතැල්ල මෙතැන්ටම සරලරේකාවක්ස මෙත මෙතැන්ට හොන්න හොම ආ කරන්න ෆක් හොන්න සංක්‍යාත බම යට තීනට මං යන්දට ඔවගුලන්ඳන්න ඕන්නේ ම මේක ඇන්ද සංක්‍යාත බහවස්ව කැම්පලීට කරලා පෙන්න්නන්න ඕන නිසා ර් හර ර ඔන්න ඔයු දිහට අපිට ජාලරේක ඇදලලා සංක්‍යත බහෝශවය අඳන්න පුළුවන් දරුවේ මංග තන හෙෙන ගලට ගොඩක් පැහැදිලි වෙන්න ති කියලා මේකම විශේෂ කාරණා තමයි ම මේ ඔගලන්ට දෙ පෙන්න්නහ දන්නේ එකත් තමයි දරුවන මෙනම කඩ් ඩෝන තැන යාල පරතර තිෙනනකටඒ එක කඩ් ඩෝනනි අනඒ එක විශේෂ කරණාව. ඒවගේ ජාල රේකය ඇදල සංඛ්‍යත භවෝෂවත් ඒකේ මඳදිනවනං ආරම්භග පන්තිප්‍රාන්තරයට පෙර පංචිපාන්තරේ ඉඳල තමයි අපි පරිමාණි ගණ්ඩෝනි ඒවගේ අවසාන පන්තිපාන්තරයට පසු පන්තිපලාාන්තරයේ දක්වා අපි ඒ පරිමාණ ගණ්ඩෝනනි ඕක හොඳට උළිවිතියාගන්න. තොට තවකාරණාවත් තියනවා. ඒ කාරණාවත් ම මෙතනම ැහැදිලි කරන්න. ද අපි හිතමූ මේවා ළමයිට තියෙන ප්‍රශ්නය ස මෙහෙම වඋනොත් කොහොමද කියලා ලමයි හනෝ ද අපි තු අපිට අඳන්න කියන්නම ජාලරයකේ අපට දෙනවා මෙන්න මෙහෙම බින්දුව දහය ඒ සංක්‍යාතය පහයි කිය ලි හිතමු එළඟට දහය විස්ස එක සංක්‍යාතය අටයි කියමුකෝ ඔන්න හොම දෙනවා කියන්නක විස්සතිහ ඇග සංක්‍යාතය තුනයි කියමුකු ගැන්තියන ම දාහරණයකට ඔයා ගෑන්ටික ගත්තා. තොකොට බින්දුව පහ දහය දහයි විස්ස කියලගම් මේ දහය විස තියෙන හිදම දහය දිස්ස හ ඔවිදේරණ යන්නේ. තොකට පළවිනි පන්තිප්‍රාන්තරේ බින්දුව දහයට අදාළ සංඛ්‍යාතිය පහයිනි ට එ දෙක තුන්න හතර පහ තොට බින්දුව දහයට අදාළ පන්තිප්‍රාන්තරය ඔන්න ඇද. දහය විස්ස පන්තිප්‍රාන්තරයට අදාළ සංකඛ්‍යාතය අටයිනි පහ හයහත අට තකොට දහය විස්සට අටයි එන්නේ පන්තිප්‍රාන්තරයට අදාළ ස්ථම්බය විශස්සතිහ තුනයි මෙතනි තුන මේක තිනෙන විශ්වෂත්වය තමයි මේක පලවිනි ස්තම්බි පටන්ගා නිද්දිම පටන්ගත්ති සිරස් සක්ෂයට ගෑවිලා. කලින්ගානය එහෙම නෑ. අප පලවිනි ස්තම්බි පටන්ගත්්‍ය පුතේ මෙ අක්ෂයට ගෑවිලා නෙමේ මේකහෙම ගෑ විලා පටන්ගත්ති. දැ මේකෙම ඕගලන්ට සංක්‍යයත පවශ්‍යයන්ඳන්න කියලා කිවෝත් ඔකල මේ පැත්තට දික් කරගන්න. මෙතන බින්දුව දහයනං මේ පැත්ති මෙතැනිල්ල මෙතැන්ට දන දහයයි නම් මෙතරල්ල මෙතැන්ට ලකුණු කරග මේ හා සමාන පරතරයක් තියලලා රිිණ දහයයි කියලා මේ පැත්තර යනකොට අගෙන් රණ වෙනවාන දැන් සංඛ්‍යත බහවශ්‍රය අන්ඳනකොට මේ ගොලන්ගේ මෙහෙම මදෙල ක්ෂන්ටික ලකුණු කරගෙන බිදුව රින දහය කියන මේ පන්තිපාන්තරයත් මැද ලකුණු කරලා ඊට පස්සේ අපි මොකද කරන්නේ මේවා මේ විදියට යා කරනවා නොහොම යා කරනවා කොට මෙන්න මෙතන ගොඩක් ලමයි දන්න ඇති තැන. මොකත්ද මේ පැත්තට රිනාගයක් අරග්ඩ ඕන කියන එක සමහරුන් දන්නේන්නේ. මේ පැත්තට රිනාගයක් අරගෙන අඳනවා කියන එක ඔලුුවේ තියාගන්න පැහදිලේද හොඳයි මංහිතනවා ඒක පැහදිලවෙන්න තිකේ ඕන්නන දැන්ීල්ලට කියියනවා තව ගැටලෝකට පාසලක කොලහස්ුවන්නේ ශිෂි ශිෂ්‍යාවන් පිරිසක් ගනිත විශය සඳහ ලබාකත් ලකුණු ඇසුරෙන් සකස් කළ සමුහිත සංඛ්‍යාත වගුවක් පහත දැක්වේ මේ තිනෙ වගුව ට අහල තින ප්‍රශ්ශමනවාද කියලාපි බැලිවොත් එක අහල තිබ්බේ ජාලරයකය අඳින්න ඒගේ සංක්‍යත බහවශ්‍රවය මේකෙම අඳින්න කියල තමයි තිබේ තවට මුලින්මි ලනම ක්ද පන්ති පලල මෙතන බින්දුව තිහ එතන තිහක පරතරයා. තිය හතලිහ දහයි පරතරේ. හතලිය පන දහය පරතරේ. පන දහයි පරතරේ. හැටසය එතන හතලිහ පරතයක් තිේනවා. මෙතන තිහක පරතරයක් තියෙනවා අතන හතලියක පරතරයක් තියෙන. තොකට මිය අඳිනකොට බිින්දුව දහය කියන එක සමාන දහය ගොඩවල්ලුවට පරතර සමාන කළෙන් දොත් එක වෙන්න ඕනි බින්දුව දහ එකක්. ඉළඟට දහය විස්ස එකක් විස්්ස තිහ තව එකයි. තොඩ මේ සංඛ්‍යාතයක් කොටස් තුනකට කෙරෙනෝ හය කැඩනහම එක ගොඩකට දෙක ගානනි තමයි වැටින්හම දෙකේව තුනක් හය. ඊලකට මෙතන හතලියක් තියෙනවා. කැන හැට්ට හැත්තෑව එකයි. ඇත්ත අසුව එකයි අසුව අනුව එක පන්තියක් අනුවසීය තවන්තියක් පන්ති හතරකට කැඩිච්ච නිසා මේ දොළහත් සමාන්් ගොඩවල් හතරකට කැඩෙනවා තොකොට එක ගොඩකට මේ විදදිහයට තුන බැගින් තමයි අපේ අරගන්නේ පැහැදිලිය නේද. හොඳ එතකොට ඔයකෙට අදාළ ජාලරේකය සහ සංඛ්‍යත බහවශ්‍රපි ටක්ගාල පුළුවන් පරිමාන්දිමු ර්. ට අපි අඳින් ඕනේ මේක පටන්ගන්න බින්දුව තිහ එතට බින්දුවේ දලා තිය දක්වා අඳින් ඕෝනේ එකකට අපි සමාන පරතර වලින් බින්දුව දහය දහය විස්ස විස්්ස තිහ දක්වා අපි දහය විස්ස තිහ කියලා ලකුණු කරන්න යන්න ඕනේ සිය වෙනකන්නමේ එක සිය දහය වෙනක මේ පැති බින්දුවනේ මේ පැත්තට ි දයවෙනකක් ලකුණු කරමු. ් තකට මෙතන බින්දුව. දහ විස්ස තිහ හතලිහ ප හැත්තව අසුව අනුව සීය එකසිය දහය. මේ පැත්තට රින පැත්තකුත් ගන්න වෙනවා. රිණ දහය දහය. විස්ස තිහ හතලිහ පණහා ට හැත්තව අසුව, අනුව, සීය එකසිය දහය. තකට මේ පැත්තේ වැඩිමාගේ දහයනෙ තකට අප එකකත් ලකුණු කරගෙන මු. එක දෙක තුන හතර පය හ අට ලංකල් ලන්ඳිම් එ දෙ තුන හතර පහ හය හත අට දහය තොකට අක්ෂ නම් කරන්නෝනේ ලුණ ලකුණ නහ පන්තිප්‍රාන්තරේ ළමයි ගණන ලුණු ලමු ගණන හොඳයි තොකට මුලින්ම බිදුවෙන්දල තියහ දක්වා මංකිව්ව පන්තිප්‍රාන්තර සමාන කොටස් වල්ට කැන්න නිසා හැම එකක්ම දෙකක් කුසට අඳින්නේ කියලන පන්ති සංකඛාතිය දෙකක් ුසට. බින්දුවෙන්දල තිහෙදක්වා උස දෙකයි. එළඟට තිහෙන්දල හතලි හට පහයි න්නේ හතලිය පණහා දහයයි ඊට පස්සේ පණහා හැට හතයි අවස්සානයේ හැටේන්දල සීය දක්වා අප අන්දින්නේ තුනක් කුසට ඔන්න ොහොම ඇදා පස්සේ අවශ්‍ය නම් මේවා මෙහෙම කඩාගන්න ර දැන් ජාලරයක සම්පූර්ණයි අපි ඕකෙම සංක්‍යත බහෝවශ්‍රත් ටක්ගාල අන්දිබූ ද ක්ෂන්ටි ලුණු කරන්න මේ විදිහට ආරම්භක සහවසාන පන්ති ප්‍රාන්තරවල මැදත් ලකුණු කර තතු යාකරු මරතුපාට යා කරන්න ඔන්න වැඩේ හරි එ හොන්න දරුණේ ාලරෙයක් අඳන්නෙ කොමද සංඛ්‍යත පහෝෂවයක් අඳින්නෙකොහොමද කියේල අපි සාකච්චා කර. ඉතින් මං බලාපොරොත් වෙනවා ඊළක පාඩමේදී ජාලරේකයක් අඳන්නේ නැතුව කොහොමද මධ්‍යාගයන් සලකලා සංක්‍යාත භහෝෂවයක් අන්දිනි කියලා පුතාලට පැදිලි කිරීමම් කරන්න විට පස අපි වෙලාව තිබොත් විභාග පශමත්‍රයකුත් සාකච්චාරම. ඒනක් අද දවසේ පාඩම මෙතනින් අවසාන වෙනවා සලු දෙනාටම අයිබෝුවන් තෙරුවන් සරණයි.